බැංකු කරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවයකින් සඳහා කරු ශෙහාන් සේමසිංහ මැත්තුමා, අනුප පැස්කෝල් මැත්තුමා, චමල් රාජපක්ෂ මැත්තුමා, ගාමිණී ලොග්ගේ මැත්තුමා, සම්පත් අතුකෝරළ මැත්තුමා, සංජීව ඉදිරිමාන මැත්තුමා, කරුණදාස කොටිතුවක්කු මැතිතුමා, කෝකිලා ගුණවදන මැතිනිය, මුදිතා පිරිශාන්ති මැතිනිය, කරු යදාමිනී ගුණවදන මැත්තුමා, ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාවේ සේවයකින් සඳහා කරු ශෙහාන් සේමසිංහ මැත්තුමා, තාරක බාලසූරිය මැත්තුමා, නීතිඥ පවිත්‍රා වන්‍යාරච්චි මැතිනිය, සීබී රත්නායක මැත්තුමා, නීතිඥ නාමල් රාජපක්ෂ මැත්තුමා, ජීවන් තොණ්ඩමාන් මැත්තුමා, අඛිල එල්ලාවල මැත්තුමා, කුමාරසිරි රත්නායක මැත්තුමා, ආචාර්ය රංජිත් බණ්ඩාර මැත්තුමා, ගරු මර්ජාන් ඵලීල් මැත්තුමා, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා සංජිත් සියඹලාපිටිය මැත්තුමා, නීතිඥ සිසිර දයකොඩි මැත්තුමා, සසීන්ද රාජපක්ෂ මැත්තුමා, ජොන්සන් ෆෙනරන් මැත්තුමා, වජිර අබේවර්ධන මැත්තුමා, මහින්දානන්ද අරුග්ගමගේ මැත්තුමා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැත්තුමා, නිපුණ රණවක මැත්තුමා, සමන්පිය හේරත් මැත්තුමා, මංජුලා දිසානායක මහත්මිය. කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියමය සහ 2010 අංක 17 දන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කරා. මේ කාරක සභාව රජයේ අවශ්‍යතාවය සඳහා අපි මේ අනුමැතිය දීලා තියෙනවා. වසන්ත අතුකෝරාල මැතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා, මේ රටේ දුප්පත් ප්‍රජාව 30 ලක්ෂයේ සිට 96 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දක්වා වැඩි වෙලා තිබෙනවා කියන කාරණා. සංඛ්‍යාලේඛන දත්තයන් නිවැරදිව සකස් කරගෙන පැහැදිලි පිළිතුරක් ලබා දීමට අපේක්ෂා කරනවා. මේ තොරතුරු සංඛ්‍යාලේඛන දත්ත නැතුව හරිනම් අයවැය හදන්න බෑ. මේ අයවැය සාකච්ඡා වෙන වෙලාවේ ඔබතුමන්ලාට කල් ගන්න වෙලාවක් නැහැ. එහෙනම් කොහොමද අයවැය සකස් කරේ? ප්‍රතිව්‍යුහගත කිරීමක් යනු ඉඳුරාම ජාතික සම්පත් විදේශ සමාගම්වලට විකිණීමක් නොවේ. රජයේ සතුව මේ ගණයට වැටෙන විවිධ වූ ආයතන 430ක් පමණ ඇත. මේ වන විට අපේ විදේශ විනිමය සංචිතය නාමිකව ඩොලර් බිලියන 1.6කි. රුපියලේ වටිනාකම මේ වසර තුලදී 80%කට ආසන්න ප්‍රමාණයකින් අව ප්‍රමාණ විය. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝධයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතුය යන්න අවිවාදාත්මක කරුණකි. අද මෙම ආයතන මුහුණ දී ඇති මුල්‍ය අර්බුදයන් නිසා මෙවැනි අංශ වැඩි දියුණු කරනවා වෙනුවට උදා වී ඇති තත්ත්වය ඉතා බරපතලය. කුඩා ජලවිදුලි බලාගාර, සූර්ය බලාගාර හා සුළං බලාගාර සඳහා විදුලි බල මණ්ඩල විසින් කළ යුතු ගෙවීම් වසරකින් කළ නොහැකි වී ඇත. 2023 අයවැය කතාව තුළදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර ඇති අතර එම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් මේ වන විට සිදු කරමින් පවතී. ඒ සිදුවන්නේ කුමන ආකාරයෙන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැත. විදුලිය සඳහා නිශ්චිත වන මිල ක්‍රමයක් නොමැති වීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 304 සමුච්චිත අලාභයක් වාර්තා කර ඇති අතර ලංකා ඛනිජ සංස්ථාවට, රාජ්‍ය බැංකුවලට, ස්වාධීන විදුලි උත්පාදකයින්ට රුපියල් බිලියන 147ක් පමණ ණය ගෙවීමට සිදු වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන රජයේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරමින් සිටී. ඒ අනුව නව විදුලි බල පනතක් සකස් වනු ඇත. ජනනය සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා සමාගම් මටක් පිහිටුවීමට යෝජනා වී ඇත. කමිටු යෝජනා අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට වෙන් කර, විශේෂයෙන්ම ජනනය සඳහා එක කම්පැනියක් නෙවෙයි ජනනය සඳහා කම්පැනි 6ක්. උදාහරණයකට ලක්ෂපාන බලාගාර සංකීර්ණයේ රුපියල් 2.41ට විදුලි ඒකකයක් නිපදවන්නේ, මහවැලි සංකීර්ණයේ රුපියල් 2.70ට විදුලි ඒකකයක් නිපදවන්නේ, සමනල සංකීර්ණයේ 3.68කට විදුලි ඒකකයක් නිපදවන්නේ. මේවා වෙළඳපොලේ විකිණීමට සම්ප්‍රේෂණ පද්ධතියේ ISO නමින් ආයතනයක් පිහිටවනවා, ඉන්ඩිපෙන්ඩන්ට් සිස්ටම් කන්ට්‍රෝල් එකක්. ඒ අනුව ඕනෑම තොග වෙළඳෙකුට උදාහරණයක් ඇටියට වානේ සංස්ථාවට ලක්ෂපාන සංකීර්ණයේ විදුලිය ගන්න පුළුවන්. පොදු වෙළඳාමට ගිය හැටියේ අඩු වියදම තියෙන විදුලි බලාගාරයට වැඩි ඉල්ලුමක් එනවා. ඒ අනුව ජල විදුලිය අනිවාර්යයෙන්ම තාප විදුලියේ තත්ත්වයට පත් වෙනවා. ජල විදුලියෙන් උත්පාදනය කරන්න පුළුවන් නම් අපිට 100%ම අපිට රුපියල් 3ට දෙන්න පුළුවන් විදුලිය. හැබැයි ඇත්ත තත්ත තමයි, යථාර්ථය තමයි, ජල විදුලියෙන් උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ එය මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා 90%ක් උත්පාදනය කරා. ජල විදුලිය සහ පුනර්ජනීය බලයෙන් උත්පාදනය කරන්නේ 50%යි ගරු කතානායකතුමනි. ඉතුරු 50%ම උත්පාදනය කරන්නේ ගල් අඟුරු 30%ක් මේ රටේ උත්පාදනය කරන්නේ දැවි තෙල් ඉන්ධන බලාගාරවලින්. ධාරිතාවය අඩුවකුත් තියෙනවා. ඉන්ධන ගන්න බැරි හින්දා තමයි, දැවි තෙල් ගන්න බැරි හින්දා තමයි අද දවසේ තත්ත්වය වෙනකොට අර ඔපරේටින් ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙන්නේ අපි ජල විදුලිය සහ අපේ තියෙන ගල් අඟුරු විතරක් පාවිච්චි කරන නිසා. පරිවර්තන කාර්යාවලිය අතලේ බලශක්ති අමාත්‍යාංශයෙන් මේ බලය මුදල් අමාත්‍යාංශයට අරගෙන ඒ සඳහා එනර්ජි සප්ලයි කමිටි කියලා 2002 තිබුණා වගේ ආයතනයක් පිහිටවන්නත් යෝජනා කරලා තියෙනවා. මේවා පුජ්ජලික සමාගම් බවට පත් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක්.
වශයෙන්ම මේක මට පේන හැටියට නම් මම දැකපු හැටියට නම් ගෝර්බචෝ සෝවියට් දේශයේ විසිරුවා හැරියා වගේ වැඩක් තමයි මේ කළා තියෙන්නේ. මේ වාර්තාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සියලු දෙනාට ලබා දීලා තියෙනවා ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තාව. ඒ වාර්තාවේ මම කනගාටු වෙනවා චම්පික රණවක මන්ත්‍රීතුමා වාර්තාවේ එක කොටසක් කියවලා ඉතුරු කොටස කියවා නොමැතිව මේ ප්‍රකාශය කිරීම පිළිබඳව. සමනලවැව, මහවැලි, එවැගේම ලක්ෂපාන, එවැගේම නොරොච්චෝලේ සුලම් බලෙන් ක්‍රියාත්මක වෙන සියලුම බලාගාර වෙන වෙනම කම්පැනි බවට පත් කරන්න කියලා ඒ කියන්නේ යෝජනා කරලා තියෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. මම හිතන්නේ එතුමා කියපු නැති එකක් කියවපු නැති එකක්ද එතුමා නැත්තම් ජනතාවට නොකියපු කාරණාව තමයි. ඒ කමිටු හැම වාර්තාවේ තියෙනවා විශේෂයෙන්ම සුලම් බලෙන් සහ ජල විදුලියෙන් ක්‍රියාත්මක වෙන මේ බලාගාර සියල්ලම රජයේ සතුව තියාගන්න කියන එක. ඒ නිසා එතුමා ඔය කියන තර්කයේ හැටියට මේක පෞද්ගලික අංශයට යන්නෙත් නැහැ. දැන් ඉන්ඩිපෙන්ඩන්ට් සිස්ටම් කන්ට්‍රෝල් එකක් දාන්නේ අවම මුදලට විදුලිය මිලදී ගැනීමට. මේ විදුලි බිල වැඩි කිරීම වහාම නතර කරන යෝජනාව මම ඔබතුමාට කියනවා එලිපිටම මේ සභාවේ අද ප්‍රකාශයක් කරන්න. මේක කරන්නේ නැහැයි කියලා. ඔක්තෝබර් මාසයේ 31 වෙනකොට විදුලි බල මණ්ඩලයේ බිලියන 112ක් පාඩුයි මේ අවුරුද්ද විතරක්. මේ අවුරුද්ද දෙසැම්බර් මාසයේ වෙනකොට උපාල්පනය කරනෝ බිලියන 152ක පාඩුවක් සිදු වෙනවා කියලා විදුලි බල මණ්ඩලයට. රජය ප්‍රකාශයක් කරන්න ඕනේ මේ ජල විදුලිය ගැන එතුමා කවක් දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ ගැන රජයේ බලගතු ප්‍රකාශයක් අපිට අවශ්‍යයි. අපි බලා ඉන්නවා මේ පනත ගැන 6 මාසයක්වත් බලන්න ඕනේ කරු කතානායකතුමනි මේ අලුත් අය ක්‍රමයේ යටතේ ලංකා විදුලි බල මණ්ඩලය කොහොමද දුවන්නේ කියලා. මම බොහෝ වගකීමෙන් කියනවා මේ කම්පැනි කරණයත් එක්ක යොදලා තියෙනවා බලශක්ති වෙළඳ පොලක් ඇති කරන්න. අර කතානායකතුමනි තව බොරුවක් මෙතන කිව්වා. මෙතුමාගේ WhatsApp එකට මමමයි දාලා තියෙන්නේ නොවැම්බර් මාසේ 28 වෙනිදා වාර්තාව. නොවැම්බර් මාසේ 28 වෙනිදා. අපි රට වහගෙන තියාගන්න ඕන, කර්මාන්ත වැහෙන්න ඕන, සංචාර කර්මාන්තේ වර්ධනය වෙන්න ඕනේ, අපේ ආර්ථිකේ ඍණ වෙන්න ඕන. මේක තමයි තියෙන මතය. මේක තමයි හදන්න හදන්නේ. හැබැයි අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ඒක නෙවෙයි. අපි සංචාර කර්මාන්තේ නගා සිටවන්න ඕන, කර්මාන්ත වලට අවස්ථාව දෙන්න ඕන, කර්මාන්ත වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට අවශ්‍ය විදුලිය ලබා දීම සඳහා තමයි විදුලි බල මණ්ඩලය හැටියට රජයේ හැටියට ගරු කතානායකතුමනි මේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ගේන්න ඕන කියන එක හැම එක්කෙනාම පිළිගන්නවා. හැබැයි තමන්ගේ කාලයක ගේන්න බැරි වුණා කියලා දැන් මේ ගේනකට ඒක අවහිර කරන්න හදන්න එපා. අර ක්‍රමායකක් වෙනස් කරගන්න බැරුව හිටිය අවුරුදු 9ක්. හරිද? ඒ වගේ බලත් කියලා අපි සම්මත කරා. ඒ සම්මත කරලා උදව් කරත් නෑ. දැන් මේ බලත් ගේන හදනකට කාර්යක්ෂමතාවය වැඩි කරන්න හදනකට ප්‍රතිව්‍යුහගත කරනකට ඒකට විරුද්ධ වෙනවා කරු කතානායකතුමනි. තමන්ට කරගන්න බැරි වෙච්ච හින්දා අපි කරන හින්දා ඒකට අවහිර කරන්න යන්න එපා. මොනවද මේ කියන්නේ? රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.